අවසරයි අපේ හාමුදුරුවනේ. සාදුූසාතු සතුූ නමෝතස්ස භගවතු වරහතු සභභදමමිසු අප අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජජ විසාර දස්ස. ස සතුතුුතමස්ස දමමිසරස්ස දනමරජස්ස දමමස්සාමිස තතාගතස්ස සබුණු සම සමබුබදස්ස නමතස්ස බගවෙතු වරහතුු සබබ දමමිසු අපපටි හතඥාන චාරස්ස දස බල දරස්ස චතුවීසාරයි රජෙවිසාරය දස්සෙ සබබ සතුතුතමස්ස දමමිස්සරස්ස දම්නමරාජස්ස දම්නම්මස් සාමිස්සෙ තතාාගගස්සෙ සබබඥුණු. සම්මා සමම්බුද්බු දස්ස නමෝතස්ස භගවෙතුූුවරහත්තුු සභභදමමිසු අප පටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ ජෙවිසාරෙදස්ස. සභභ සත්තුතුත මස්ස දමමිසරස්ස, ධමමරාජස්ස දමමසාමිස්ස තතාාගටස්ස සභබඥුණු සමමා සමබුද්බුදස්ස සද්ධර්මශරාවක ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියරු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිතිභවයකින් සැනසෙන්න්නත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සසරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා මුදුන් පත් කරගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්මදානානි සංසයත් සද්ධර්ම ශ්‍රවනානි සංසයත් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඉන්නතනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළෙයි දම්ම පද පාලයේ බුද්ධ වර්ගයට අයිති වන කතුම් වූ ගාතාරත්නය අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කොට වදාලේ මගද රට සහ කුරු රට කිය රටවල් දෙක අතර එක්තරා තාපසවරු වැඩයින්න ස්ථානයක වැලිගොඩක් මත වැඩයිඳලා මේ ගාතාරත්නය තමයි පින්නතුනිි ඒතන් පූ සරණරේම ඒතන් සරණරුත්තම ඒතන් සරණ මාගම්ගන සබ් දුග්ගාහමු චෙතියති. මේ ගාථාවත් සමග භාගතුන් වහස දේශනා කොට වදාළ තවත් ගාථ කීපයක්ම තියෙනවා. නමුත් ඒ සියල්ලම සාකච්ඡා කරන්න අපට මේ කාලසවීමාවත් තුළ ඉඩකඩ මදි නිසා මේ ගාතාව විතරක් ධර්ම මාතෘකාව කරගත්තා. නමුත් පන්නතින මේ අනිත් ගාතාවන්ගේද සඳහන් වෙන්නේ මේ කාරණාවට සම්බන්ධ කරුණු මේ ගාථාවේ නිධන කතාව සාකච්ඡා කරනකොට අපි ඒ පිළිබඳව ට්ටිකක් පැහදිලි කරමු අපේ භාගිතුන් වහසේ මොනවාගේ හේතුවක් නිසා මෙවන් ගාතාරත්නයක්න් දේශනා කොට වදාළද කොසොල් මහරජ්ජිරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයගේ නම තමයි අග්ගිධන්ත අග්ගිධන්ත කියල කියන්නේ කොසොල් රජ්ජිරුවන්ගේ තාත්තගෙත් පුරෝහිතකම කරපු බ්‍රහ්මණය කොසොල් රජරුවන්ගේ තාත්ත කලකෙන මහ කොසොල් රජ්ජුරු මහ කොසොල් රජ්ජරුවන්ගේ මරණයෙන් පස්සේ කෝසල කුමාරයා රාජ්‍යත්තයට පත් වනා කෝසල කුමාරයාගේ අවවාද අනුශාසනා කරන බ්‍රහ්ණය බවට පත්තුනෙත් මේ අගිධන්තම තමා එතින් කාලයක් කොසල් රජිරුව ළඟ මේ පුරෝහිත තනතුර දරලා එක දවසක් අග්‍යිධන්ත බ්‍රාහ්මණ තීරණය කළා පැවිදිවෙන්ඩ ඕන කියලා රජ්ජිරුවන්ට ඒ බව කියල රජ්ජිරුවන්ගෙනුත් අවසරාරගෙන තාපස ප්‍රයුද්ජාවයෙන් පැවිති වුණා ඒ පැවිදි වෙලා මෙ මගද රටයි කුරුරටයි අතර මැද එක්තරා තාපසාරාමයක් හදාගෙන එතන තමයි වාසය කළේ මෙ තාපසවරයා යටතේ තවත් තාපසවරු දහසක් විතර වැඩ හිටිය කියල සඳහන් කරනවා බුද්ධාන්තරයක් පවතින කාලි තාපස ප්‍රයුජ්ජාවෙන් පැවිදි වනත් පෙරසසර කරපු බොහෝ කුසල් තියෙන නිසා අපේ භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණා නෙතට දවසක් මේ පිරිස මුණගැහුුණා මහා කරුණා සමාපත්තියෙන් ලෝක දාතුව බලා වදාාරණ වෙලාවේ භාගිත වහසේ දැක්කමේ අයිය. භාගිතුන් වහසේ මුණගැහුණුොත් මේ අයට කිනං යහපතක් සැලසේද. තිය කාරණාව අරමුණුකරපු අපේ භාගිතු නොහස දැනගත්තා මේ සසර මග නිමාකරන්ඩ උතුම් මඟට ප්‍රවිශ්ටවෙන් මේ අයට භාග්්‍යි තියන බව. ආර්ය තත්ත්වයට පත්වෙන්ට වාසනාව තියෙනවා එමන එවන් අයට මාවිසින් අනුකම්පා කළ යුතුයි එහම කල්පනාකරපු අපි භාග්‍යිතුන් වහන්සේ. මහමුගලන් මහරහතන් වහන්සේට කතා කරලා මේ අග්ගිධන්ත තාපසතුමා ඉන්න තැන මොග්ගල්ලාණයන් වහන්සේට දැනුවත් කරලා මේ අය දමනය කරලා මිත්‍යදෘෂ්ටියෙන් මුදවල සම්මා දිිට්ටික බවට පත්කරලා ආර්ය තත්ත්වයට පත්කරන්න මහමුගලන් මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහසේ වඩිින්ඩ කලින් එතෙන්ට වඩින්ඩ කියල අවාද කලා හමුගලන් රහතන් වහන්සේ අපේ භාග්‍යතුන් වහසේගේ අවසරයි මේ තාපසාරාමයට වැඩම කොට වදාළ නමුත් රහතන් වහන්සේ වඩිනකොට මේ දහසක් පමණ දෙනා ආරාමෙන් එළියට ඇවිල්ල නිකං ගරැස්වීමක් වගේ සියලු දෙනාම එකට හමුුවීමක් එද මේ අය දමනය කරන එක මේ සියරු දෙනාම එක තැන ඉන්න වෙලාවෙේ තරමක් අපහසුයි කියල කල්පනා කරපු නිසා මේ අයයි මෙතනින් විසුරුවන් ඕන කියලා දහස් කළ ඒම අදහස් කරලා මහරහතන් වහන්සේ ආනුභාවෙන් වරුසාාවක් වැැස්සෙව්වා. ඒ වරුසාාවෙන් ආරක්ෂාවෙන්ඩ ඕනෙ නිසා එලි මහනෙ හිටපු තාපසවරු තම තමන්ගේ ආවාස කරා ගමං කලා. මේ වෙලාවේ අපේ මහමුගලන් මහරහතන් වහන්සේ. අගගි ධන්ත කියනවේ ප්‍රධාන තාපසවරයාගේ ආවාසේ දොරටුවළඟට ගිහිල්ල නම කියල කතා කළා. අගිධන්ත බ්‍රාහ්මණතුමාට ලොකු මානයක් ඇතිවුුණා. කොහොමක් මානයක් තියෙනවා. මෙ තාපසවරයා කල්පනා කලා මගෙන් නම්ම කියල කතා කරන්න තරන් සමතෙක් කවුද මෙහෙයිඉන්නේ කියන කේන්තියත් එක්ක එළියට ඇවිල්ල බැලවා. බලහම මහතෙරුන් වහසේ දැක්කා. මහතෙරුන් වුහස කියනවා අගිදන්ත මමයි ඔබට කතා කළේ. මම ආවෙයි ඔොබෙෙන් උපකාරයක් බලාපොරොත් වී. මොකක්ද කියලා හ්පුවම සඳහන් කලා මට අද රාත්‍රීයට මෙහෙ නවාතැන් ගණ්ඩ අවශ්‍යයි. එනිසා මටත් ඉඩකඩක් වෙන් කරලා දෙන්න කියලා මෙතාපසවරය කියනවා මේ තියෙන හැම කුටියක්ම එක්කෙනෙකුට වාසය කරන්න පුළහන් කුටි දෙන්නකුට වාසය කරන්න බෑ ඒනිසා කනගාටුවයි මෙහෙන්නම් අද ඉඩකටක් දෙන්න බෑ කියලා. මහතරුන් වහන්සේ නැවත නැවතත් ඒ ඉල්ලීම කළත් නැවත නැවතත් පිළිතුර ඒකම තමයි. ඒවෙලායි මහතරුන් වහසේ සඳහන් කළා ගිහි අය යම් උපකාරයක් වෙච්චහම තමන්ගේ ඒ ගිහි පිරිසම හොයාගෙන යනවා. ඥාතීන් ඥාතීන්ම හොයාගෙන යනවා. පැවිද්ෙක් මට ගිහිගවල්ලල ගිහිල්ල රැයක් නවතින්ට ඉඩ දෙට කියලා ඉල්ලන්න බෑ. දෙනිසා මංගන්න ඕනේ පැවිත් දෙක් ලඟටම තමයි එනිසාම් මට මොකක් හරි උපකාරයක් කරන්න කියලා. නමුත් ඉතින් එහෙම අවසරයක් නොලැබෙන නිසා මහරහතන් වහන්සේ මේ තාපසතුමා අට කියනවා අර තියෙන වැලිගොඩ මට ආදරාත්‍රී වාසය සඳහා ලබාදෙන්ට පුළුහන්ද කියලා මොකද මේ තාපසාරාමය ඉස්සරහා විශාල වැලි ගොඩක් තියෙනවා එක් ඔොහොමද වැළිගොඩක් හැදුනේ මොකට දේ වැලිගොඩ මේ අග්ගිදංස ධන්ත කියන තාපසතුමා තමන්ගේ ශ්‍රාවකයන්ට අවවාද කරලා තියෙනවා කිසියම් කෙනෙකුට රාගසිත දේශසිත මෝහසිතක් මේආදී අකුසල චේතනාවක් පහළ වුනොත් ඒකට දඬුවමක් හැටියට වැලිගොට්ටක් ගෙනල්ල මෙතිද්ට දාණ්ඩුවන කියලා. සිතින් තාපසෝරු විටිං විට විටිං විට වැලිගෙනනල්ල දාලා එකතු වන වැලිකන්ද තමයි මේ විශාල වැලිකන්දක් බවට පත් වෙලා තියන. පස්සෙ කාලී කොය වැලිකන්ද ආශ්්‍රය කරගෙන නාගරාජයෙක් ජීවත්තෙන්ට පටන්ගත්තා. දැ මහතරුන් වහස ඉල්ලන්න එෙමෙයි වැලි ොඩේ මට රැයක් පහන් කරන්න දෙන්න කියලා. අගිධන්ත කියනවා ඒකනම් කොහොමෝත් කරන්න බැරි වැඩක්. මොක දොය වැිගොඩ ඇසුරු කරගැන මහ විශාල නාගරාජයකින්වා. එ නාගරාජයා බොහෝම භයානකයි දරුණුයි දෙනිසා ඔබට කරදරයක් වන්න පුළුවා. මහතෙරුන් වහන්සේ සඳහන් කළා අග්ගි දැන්ත මට කරදරයක් ද නැද්ද කියනෙ එක ඔමට වැඩක් නෑ. මට ඕනේ ඒ වැලිගොඩේ රෑයක් පහන් කරන්න ඉඩ දෙන්න පුළහන්ද බෑද කියන තීරණයයි කියලා. දෙව ලැවි සඳහන් කලා ඔබේ කැමැත්තක් කරන්නට. හැබැයි කරදර වෙලා පස්සේ අපිට චෝදනා කරන්න එපා කියලා. මහතෙරුන් වහන්සේ වැලිගොඩ දිහට වැඩම කලා. දැන් මේ නාගරාජයක් දන්නවා මේ ශ්‍රමණයා එන්නේ මගේ වාසස්ථානයට. එනිසා ඔහුට බොහෝම කේන්තීයා මේ ශ්‍රමණයා මරණ්ඩෝඕන කියල හිතුුණා. එනිසා විසදුමක් පිටකරනවා කියල හිතලා මහා දුමක් තමන්ගි ශරීරී පිටකරන පටන්ගත්තා. බොහම ආනුභව සහිත නාගරාජී. හැබැයිති ඊට නොදවෙෙනී මහතරුන් වහන්සේ. මහතෙරුන් වහසෙත් ශරීරයෙන් දුම්පිට කරන්න පටන් ගත්තා. ඒත් දුම කොයි තරන්ද කියනවනං පින්නතුනිි අකනිටා බඹලොව දක්වා පැතිරිලාගයා කියල කියනවා. මහතෙරුන් වහන්සට නං අල්ප මාත්‍රහානියක් නෑ නමුත් නාගරාජයානන් බොහෝම පීඩාවට පත්තු නාමේදුමේ. ඊට පස්සේ මේ නාගරාජය කල්පනා කළා මේ ශ්‍රමණයා දවල පුළුස්සලා මරණ්ඩුවන කියලා. මුළු ශරීරයෙන් ගිනිි දැල් විහිදවන්ට පටන්ගත්තා මහතරුන් වහසිත් තමන් වහන්සේගි ශරීරයෙන් ගිනි දැල් විහිඳවට පටන්ගත්තා. මුළු පලාතම ගිින්ෙන් ඒ කාලෝක වෙලා. ඒ ගින්නත් පින්නතුනේ අර දුමට දෙවනි නෑ. ඒ ගින්නත් පෙරසේම අකනිට බඹලෝ දැක්වවාම පෙතිරි ලගිය. මහතරුන් වහන්සේ රාත්‍රී කාලි මේ නාගරාජය අදමනය කළා. තමන් වහන්සේට අවනත කරගත්ත කීකරු කරගත්තා. නමුත් අර ගිනියලිය දැකපු තාපසවරු කල්පන කලා. අනේ හිත හොඳ ශ්‍රමණය. ලස්සන පෙනුමක් තිබුණ ශ්‍රමණය. කීකරු ධර්මය ඇති ශ්‍රමණය. කියපු දේ ඇහවිනෑ කීකරුණත් කීකරුයි කියල කීවි. බ්‍රාහ්මණවරු ඇතුළේ ඉන්ඩ ඉඩ නෑ කියල කියනකොට කලහ කර ගත්ත නෑ. බොම නිහතමානිව එලිමහන වැලිකන්දේ වැඩයින්න තමයි ඉඩෙහිල්ලුවයි. ඉතින් අපි කියපු දේට කං නොදුන්න නිසා ශ්‍රමණයා වැෙනසුනානේද කියලා සියලු දෙනාම එළියට ඇවිල්ල බැලුවා. උදෙක්කාලේ. නමුත් පින්නතුනී පුදුමයි ඒ අයට දැනගණන්ඩ ලැබුණි මහතරුන් වහසිර කිසිීම කරදරයක් නැතුව වැලි ගොඩවඋඩ වැඩඉන්නවා. නාගරාජයා වැිගොඩ වටේටම දරන වැලක් කොතාගෙන. මහ කුළුගයක් වගේ කුටියක් වගේ විශාල පෙනයක් මවාගෙන මහතෙරුන් වහන්සේගේ හිසට ඉහෙලිින් එ පෙන ගොබී තියලා ආරක්‍ෂා සම්පත්තිය සලසලා තියෙනවා. සියලු දෙනාම පුදුමයෙන් පුදුමයට පත්වෙලා මහතෙරුන් වහන්සේ වටකරගත්තා. ටිකවෙලාවක් යනකොට අපි බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩිය. මහතරුන් වහන්සේ වැලිගොඩින් නැගිටලා අපේ භාගිතු වහසට දනගහල වන්දනා කළා තාපසෝවරුන්ට තවත් පුදුමයි එහෙමනං මේ ශ්‍රමණයා මේ අලුතාව ශ්‍රමණයන්ට වන්දනා කළා ඒ කියන්නේ මොහුටත් වඩා ලොකු බලයක් ලොකු ශක්තියක් හැකියාවක් තියෙන කෙනෙක් ව්ඩෝනෙ මේ යාවිී එහෙම හිතලා ආපස පිරිහනවා මේ කවුද. ඔබට වඩා බලවත් ශක්තිමත් කෙනෙක්දම අවකෙනා. ඒ වෙලායි මහතරන් වහන්ස සඳහන් කළාවූ මට වඩා අති විශාල බලයකින් යුක්තයි. කායශක්තියකින්ද යුක්තයි. මේ වෙන කවුරුවත් නෙමෙයි. මේ මගේ පියාණන්. ප්‍යානට තරන්ට හොම. කිය න එති ගෙහෙම සඳහන් කරහම මේ පිරිස සියලු දෙනාව දොහොත් මුදුන්දීල භාගිතුන් වහසේ පිළිගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ මහතරුන් වහන්සේ විසින් නිසීදනය එළල වැලි ගොඩ මත පනවපු ආසනය උඩ වැඩයිඳලා අග්‍යිධන්ත බ්‍රහ්මණතුමාගෙන් අහනවා මේ ඔබේ ශ්‍රාවකයන්ට කිනම් ආකාරයක අවවාදයක් කරනවාද කිනම් දේශනාව කරනවාද බය තැතිගැනීම ඇතිකර ගැනීම සඳහා එවෙලායි මෙතාපසතුමා කියනවා මං මේ අයට නිතර නිතර අවවාද කරනවා පරුවතයන් සරණයන්න කියලා විශාල වනස්පති රුක්ෂයන් සරණයන්න කියලා අරන්්‍ය සරණය ඇන්ඩ කියලා මන් නිතර නිතර අවාද කරනවා ආං ඒවෙලා වේ අපේ බුදුරජාණන් වහන්සේ අර මුලින් සඳහන් කළපු විදිහෙට ගාතාවන් කීපයක්ම දේශනාකොට වදාලා. ඒ ගාතාවන්ගෙන් භාගිතුන් වහස පැහැදිලි කළා යම් කෙනෙක් මේ ලෝකෙ සරණක් පිහිටක් හොයෙනවනං මේ ආරාම, චෛත්‍ය, රුක්ෂ, පරුවත, මේආදී දේවල් සරණ ෑම තුළින්. තමන් බලාපොරොත්වෙන පිහිට සරණ ආරක්ෂාව නං ලැබෙන්නේ. යම් කෙනෙකුට පිහිටක් සරණක් ආරක්ෂාවක් අවශ්‍යනං ඔහු විසින් ඒකාන්තයෙන් තුනුරුවන් සරණය අයුතුයි. ඒජ බුදුදන්ච දහමංචේ. සංගංච සරණන් ගතු සම්ම ්‍රත්තාරි යරි අසක්ෂාණයනය සම්බ ප්ඥාය පස්සෙස මේ ගාතාරත්නය දේශනා කරලා යේච බුද්ධංච ධම්මංචය සංගංච සරණන්ගතු යමෙක් බුදුන් දහම් සගුම් සරණ යනවන ඔහුට පුළහන් තුවාාරි සත්‍ය ධර්මය අවබෝධ කරට ඔහුට පුළුවන් සියල දුකින් අතමිදට ප්‍රඥ්ඥාව ලබල සියල දුකින් අතමි දෙන්න ඔහුට පුළුවන් ඒතංකෝ සරණං කේමං ඒතන් සරණ මුත්තමං මෙ තුනුරුවන් සරණම ශ්‍රේෂ්ටයි මෙ තුනුරුවන් සරණම උතුම් ඒ තන් සරණ මාගම්ම සබ්බ දුක්කා පමුං්චති ඒ උතුම් සරණට යම් කෙනෙක් පැමිණියානන් ඔහු සියලු දුකෙන් අතමි දෙන්න සුදුසු පුද්ගලියෙක් අපි මාතෘකා කරගත්ත ගාතාරත්නයකයි. මෙන්න මේ කාරණාව පදනම් කරගෙන අපේ භාගිතු වහසේ මේ ගාථාවන් ටික දේශනා කරලා මෙතාපසු පිරිසට අනුසාසනා කරහම ඒ අයි ඒ ධරමය හොඳින් තේරුන් අරගත්. සියලු දෙනාටම අති උතුම් ආර්ය මාර්ගය මුදුන් පත්කරගන්ඩ එදා භාගිතුන් වහසේගේ මේ අනුශාසනාව බොහෝම ප්‍රයෝජනවත් වළා භාගිතන් වහසගේ මඟ පෙන්වීම මෙ සියලු දෙනාටම සතරාපයෙන් විිදෙන්න්න බාගි හම්බුනා. පින්නතනී මේ ගාතාරථනයන්ගෙන් විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ උතුම් තුනුරුවන් සරණයෑම මොනතරං ශ්‍රේෂ්ටිද. කොයිතරං ආරක්‍ෂා සම්පත්තියක් මෙලොවට වගේම පරලෝටත් සපයනවද. යමෙක් තුනුරුවන් සරණයනවනම්. ඔහුට ලැබෙන රැකවරණය මේ ලෝගෙ වෙන කිසිම කෙනෙකුට කිසිම දේකින් ලබලා දෙන්න බැරි පුදුමාකාර රැකවරණයක් කියන කාරණාව අපිට ප්‍රත්‍යක්ෂයි. එමනම් පින්ඩතුන මෙ බුදුන් සරණයෑම දහම් සගුම් සරණයෑම කියන කාරණාව කොයි විදිහටද අපි අපේ ජීවිතවල සම්පූර්ණ කර ගතයුත්තේ. කියන කාරණාව පිළිබඳව කෙටියෙෙන් සෙහිපත් කළු. බෞද්ධ පින්ඩතුන් හැටියට ඔබ දැන් හොට දන්නවා බුදුරජාණන් වහන්සේ සරණය යන ක්‍රම හතර ධර්මයේ සඳහන් කරලා තියෙන බව ඒ තමයි ආත්ම සනීාතන සරනා ගමනේ තත් පරායන සරනාගමනේ පනිපාත සරනාගමනේ ශිෂ්‍ය භවෝප ගමන සරනාගමනේ මේ විදිට සරණයන ක්‍රම ආතරත් මේ ශාසනී තියෙනවා පලවෙනි කාරණාවත් දෙවනි කාරණාවත් තුන්වෙනි කාරණාව ශිෂ්‍ය භාවූප ගමන සරණ ගමනේ කියන මේ කාරණාත්තුන සාමාන්‍ය කෙනෙකුට පහසුවෙන් කරන්න බැරිදයක්.ඒ ඉතා අසීරු ක්‍රමය පිනතින හිතන්නකො පලවෙනි එක ආත්ම සනීයාතන සරනා ගමනය මොකක්ද මේ කියන්නේ මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට මෙතැන් පටන් පවරලා දෙනවා භාර කරනවා ඒ භාර කිරීමෙන් මම තතාගතයන් වහන්සේ සරණයනවා පිනතන හිතල බලන්නකු අපි සන්තක වෙච්ච යම් කිසි වස්තුවා අපි වෙනත් කෙනෙකුට බාරදුන්න හම මගේ අයිතිය අත්හැරල අපිගීමකු අපිගාව තිබුණ වාහනය අපි වෙන කෙනෙකුට බිකුණනෝ එතෝට මගේ අයිති අත්හැරල තමයි දීලතියන්නේ දැම් මගේ නෙමෙයි නමුත් මට පස්සෙ ගිහිල්ලා ඒ වාහනේ මමගාව තිබුණ කාලේ මම පරිහරණය කරපු හැටියට දැන් පරිහරණය කරන්න කොහොමත් බෑණි පින්නතුනිි. දැන් පරිහරණය කරනවනං ඒ අය කැමති විදිහට අවසර දුන්නොත් විිතරක් පරිහරණය කරන්න පුළුවන්. මොකද දැන් මගේ නොවෙන නිසා. ආං ඒවාගේ තමයි මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා කරහම ඒ ආත්මය මට අයිති නෑ ඒ අයිති බුදුරජාණන් වහන්සේට. දැන් මයේ ආත්මය පරිහරණය කරන්න ඕන නමුත් අන්ජීවත්වෙනවනේ එතකොට මටඒ ආත්මයේ පරිහරණය කරන්න පුළුහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කැමැති විදිහට විතරයි. භාගිතුන් වහසේගේ අවසරයේ තියෙන විදිහට විතරයි ඒක පරිහරණය කරන්න පුළහන් වෙන්නේ. නමුත් මට අයිතියක් තියෙනවා මක් කල ේුතු කාරයයක්. ආහාර පානදීල මේ කය පවත්වණ්ඩෝනේ නාවලා සෝදලා මේ අය පිරිසිදු කරණ්ඩ ෝනේ. ඇඳුම් පැළඳුන් අන්දවල ආරක්ෂා කරන්න්ඩ ෝනේ මෙන්න මේවාගේ කටයුතුටිකක් මට තියෙනවා. නමුත් මගමුළු ජීවිතයම භාගිතුන් වහසි කැමති විදිහට පවතින්ඩ ඕනේ ලීසිදයක. හිතල බලන්ඩකු පෝයට අටසිල් ගත්තහම එ පැය විසි හතරක් බුදුරජාණන් වහන්සේ කැමති විදිහට අපිට කටයුතු කරන්න පුළහඳ කියලා එ භාගිතන් වහන්සේ කැමති පූර්ණ ූපෝසතයක් සමාදැන් වෙනවාට එදවට කීයෙන් කීදනාද වර්තමානයේ පූරෝ උපෝසතයක් ආරක්ෂා කරන්නේ උදේ සිල් සමාදැන් වෙලා වහ අර ාවිලකොට පිටත් එෙන්්ඩයි කල්පනාව. සෙල් පවාරණය කරන්න අඩි බලාගෙනන්නේ. එතිං ඒ ක්‍රමයෙන්ම භාගිතුන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවත්වෙන්න්න බැරි වෙලානේ. දසාකුසල්වලින් වැලකිලා. දස්ස කුසල කර්මපත සමාදන් වෙලා ජීවිතේ ගියත් මේ දසාකුසල්වලින් කිසි දෙයක් කරන්නේ නෑ කියලා. සිතකය වචනය කියන තුන්දො ආරක්ෂා කරගන වාසය කරන එක ඔබට පහසුයි කල හිතෙනවාද ආං එහමනං බුදුරජාණන් වහසේ කැමති විදිහෙටම ජීවිතය පවත්වනවා කියන එක මහා ඥානශක්තියක් තියෙන ඉතාම උසස් ප්‍රගුණ බවක් තියෙන මහා පෞුරුෂයක් තියෙන කෙනෙකුට විතර කරන්න පුළහන් දෙයා. දෙවනි කාරණාවත් එහෙම මයි පින්නතුනිි. තත් පරායන සරනාාගමනේ පළවෙනිි කාරණාව හා සමානයි. තුන්ගනි කාරණාව ශිෂ්‍ය භාවෝප ගමන සරනා ගමනේ. ඒ කියන්නේ ස්වාමීනිි භාග්‍යතුන් වහන්සේ අද පටන් මම භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යයා බවට පත්වෙනවා. කෙලපොරුන්දුවක් දෙඩුවනේ. ශිෂ්‍යෝ ගැන සාමාන්‍ය ලෝක ශිෂ්‍යෝ ගැෙන පිදන්නවා. එතකොට තමන්ගේ ආචාර්වරයාගේ අවධානයේ වැඩියෙන්ම තමන් කරා දිනාගත්තෙත්. ආචාර්වරයාගේ කරුණාව වැඩිපුරම තමන්ට තමන් වෙතට යොමු කරගත්තෙත්. ඉතාමත්ම කීකරු ශිෂ්‍යියෝ විතරණ පින්නතුනි. අකීකරු ශිෂ්‍යයන් දේක කරන්නත් බෑ. යම් ප්‍රමාණයකට කීකරු වෙලා එක කරන්නත් බෑ. හොඳටම කීකරුුවවෙච්චි ශිෂ්‍යට තමයි ගුරුවරයාගේ ගෞරවාදරේ වැඩියෙන්ම හොඳටම ලැබෙන්නේ. එවන ගුරුවරයගෙන් උතුම් අවවාද ලබන්්ඩ. ඒ ගුරුවරයගෙන් උසස් විදිහට ප්‍රසංසා ලබන්ඩ ගුරුවර අතර කීර්තියට පත්වෙන්ඩ අපි යම් ප්‍රමාණයක් කීකරු වෙලා මදිී හොඳටම කීකරුුවෙන්ඩනේ අන්න ඒවාගෙතමයි භාග්‍යතුන් වහසේ අපිට දේශනා කලාද යම් කරුණක් ඒ හැම කරුණක් මතම මනාව හික්මිලා කීකරු ශිෂ්්‍යයෙක් සේ භාග්‍යතුන් වහන්සේගේ අනුසාසනාව උල්ලංගනය කරන්න නැතුව ඒ අනුසාසනාව ඔස්සේ ජීවිතයේ පවත්වන්ඩ යමෙක් කටයුතු කරනවානං ඔහු භාගිතුන් වහන්සේගේ ශිෂ්්‍ය භාවය මනාව තහවුරු කරගත්තකයි. ඉතින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ තමයි මෙ තුංවෙනි ක්‍රමයෙන් සරණ ගියපු ශ්‍රාවකයන් වහන්සේලා අතර සහිපත් කරන්න පුළුවන් එක උතුම් ශ්‍රාවකයන් වහන්සෙනම. දෙවැනි ක්‍රමයෙන් සරණ ගියපු ශ්‍රාවකයෙක් තමයි ආලවකයක් සයා එතවට තවත් ක්‍රමයක් තියෙනවා හතරවෙනි ක්‍රමය පනිපාත සරනාගමනේ මෙ බුදුන් සරණ යන ක්‍රම පනිපාත සරනාගමනය කියල කියන්නේ ස්වාමීනි අද පටන් උතුම් නිවන අවබෝධ කර ගැනීම සඳහා මම යම් කිසි වන්දනාවක් කරනවන. ඒ වඳන්නේ භාගිතුන්ු හසිට පමණයි ඒ කියන්නේ පින්නතුනී නිවන අවබෝධ කර ගැනීම සඳහා යම්වන්දනාවක් කරනවාවනම් භාගිතුන් ව හසිටි විතරයි. යම් පූජාවක් කරන වනම් භාගිතුන් වහසිට විතරයි. එදවට අපිට වින්නත් පූජා කරන බැරිද පුළුහන්. සංගරත්නයට පූජා පවත් අන්න පුළුවහා. මව්පියංගුඋදෙසා පූජා පවත්වන්න පුළුවන්. නමුත් නිවන උදෙසා කරන යම් පූජාවක් තියෙනවනං යම් වන්දනාවක් තියෙනවනං ඒ වැඳුම කරන්නෙත් ඒ පිදුම කරන්නෙත් භාගිතු නොහසිට විතර මයි කියලයි මේ පොරුන්දවෙන්නේ. ඉතින් මේ කාරණාව හරියටම සම්පූර්ණ කරගන්න පින්නතුනේ. තිිලෝගුරු භාගිතුන් වහන්සේගේ නිමක් නැති මහගුණකද යම් ප්‍රමාණයක් හෝ අපි දැනගණ්ඩෝනෑ ශ්‍රද්ධාවපට උපදින්ඩෝනය විශ්වාසය අපිට ඇතිවේඩෝනේ ආංගේ ශ්‍රද්ධාදී ගුණධර්ම නිසා තමයි ඒ කාරණාව මුදු පත්කර ගණ්ඩ අපිට අවස්ථාව ලැබෙන්නේ. එහෙමන අපි මේ ගාතාරත්නය මොනුවද සඳහන්කලි කියන කාරණාවත් තවටිකක් විස්තර කර ගත්තුත් ඒතංකෝ සරණං කේමං ඒතන් සරණ මුත්තමං මොකද්ද පින්නතිනිමේ සරණ කියල කියන්නේ රැකවරණේ පිහිටන ස්ථානය කියනෙකයි මේ සරණ කියල කියන්නේ. එතකොට තුනුරුවන් සරණ ගියපු කෙනාට කොයිවාගේ රැකවරණයක් මේලෝකෙ ලැබෙනවද තුනුරුවන් සරණගියපු කෙනාට ලැබෙන රැකවරණය තරම් උසස් රැකවරණයක් මේලෝකෙ කාටවත් ලැබෙන්න පිනැතුනිි අපට රැකවරණය සලසන්ඩ තව ඕන තරම් අයයින්නවා තවත් නොයෙක් අය නොයෙක් ආරක්ෂකයන්ගෙන් බලාපපුරත්වයනවා ැකවරණ ලබනවා. නමුත් අපටත් ඒ අයටත් මේ ලෝකෙ ලැබෙන රැකවරණය මේ ජීවිතයේ පවතිනතුරු විතරනේ. ඒකත් සරුව සම්පූර්ණ රැකවරණයක් නෙමෙයි. ඒ පවතින්නෙ මේ ජීවිතය තියනකං විතරයි. නැතැන් මේ ජීතනු. ර්ධයක් විතරයි ඒ රැකවරණේ තියනෙ අ්‍යයන්ගෙන් ලැබෙන රැකවරණේ නමුත් වනුරුවන්ගෙන් ලැබෙන රැකවරණේ මෙලොවටත් රැකවරණේ තියෙනවා. පරලෝටත් ඒ රැකවරණේ තියෙනවා තවත් උපදින නොයෙක් ආත්ම සිය දහස් ගණනක් ආරක්ෂා කරන්ඩ ඒ රැකවරණයට පුළහංකම තියනවා. මෙලවත් ආරක්ෂා කරලා පරලවත් ආරක්‍ෂා කරලා අනාගත උපදින ආත්ම භාාවයනුත් ආරක්ෂා කරන්න පුළුවන් තරන් රැකවරණයක් මේ ලෝකි තියෙනවනං ඒක නෙමෙයිද මේ ලෝකි තියෙන උතුම්ම රැකවරණය වෙන්නේ. එතකොට මේ රැකවරණය ලබන්ඩෙ මේ ලෝකෙ කීයෙන් කීදනාද පින්නතින භාග්‍යවන්ත වෙන්නේ උතුම් වූ බුද්ධාන්ත්‍රරයේ පවතින කාලෙ ශ්‍රේෂ් මනුස්ස ජීවිතයක් ලබාගෙන සම්මාදිිට්ටික උපතක් දායාද කරගෙන නමුත් එයින් ප්‍රයෝජන නොගන්න කොයි තරන් පිරිසක් ලෝකෙ ඉන්නවාද එහෙම හිතල බලන්නකොට ඔවුන් මොනතරන් අවාසනාවන්තද පිනතුනී තුනුරුවන් සරණ ගියපු කෙනාට මෙලොව පරලෝ දෙකේම රැකවරණයක් තියෙනවා කියෙල සඳහන් කරනකොට අපේ භාගිතු න් වහන්සේ විශේෂයෙන් දේශනා කරලා තියෙනවා ඒ රැකවරණය කොයි තරන් මේ සසර මඟ සුවපත් කරනවාද කියන කාරණාව ඒක පැහැදිලි කරන්න පින්නතුනි අපේ ජාතික පාලී තියෙනවා සංක කියල ජාතික කතාව සංක බ්‍රහ්මණගේ කතාව ිට රි වටිනව මේ කරුණ තේරුම්ග්ඩ තුනුරුවන් සරණ ගේපු කෙනාට මොන තරං රැකවරණයක් තිෙනවද. පිනතින අතීතියේ මෝලී කියන නගරය ආශ්‍රය කරගෙන සංක කියල බ්‍රහ්මණයෙක් ජීවත් වුණා මෙ සංක බ්‍රාහ්මණ හරියට දන් දෙෙන කෙනෙ මේ ්‍රාහ්ණ කල ැන පිනිතර වෙන කවුරුවත් නෙමයි. අද මේ කාරණාව අපට පැහැදිලි කරලා දෙන අපේ තිලෝගුරු භාගිතුනු හසිමයි බෝධිසත්ව කාලේ. සංක බ්‍රාහ්මණතුමා දවසකට කහවනු ලක්ස හයක් වියදැන් කරලා අවුරුද්ධ පුරාම නොකඩවාම දෙන දන්සැල් හයක් පවත්වගෙන යනවා. තමන්ගේ නගරේ ඇතුල්ලෙන නගරත් ද්වාර හතරේ දන්සල් හතරක් තියෙනවා. නගරයේ මැද්ද එක දන් සැලක්තියෙනවා. මාලිගාාවේ දොරකට තව දන් සැලක්තියෙනවා. දවසකට කහවනු ලක්ෂයක් එක දන්සැලක වියදන් වෙනවා. මෙහෙම දන්දීගෙන යන සංක බ්‍රහ්මණතුමා එක දවසක් කල්පනා කළා ඉති මෙහෙම දීගන යනකොට මගේ ධනය ඉවර වෙනවා. ධනය ඉවරවුණාට පස්සේ නැවත ධනය හම්බ කරගන්නක දන්දන එක නතර කරන්න වුනොත්. එක බොහොම අවාසනාවන්ත කටවිත්තා. ඒ නිසා දන් දීගෙන යනගමක්. මම ගිහිල්ලා ඉදිරියට දන්දෙන්ට ධනය සපයාගෙන අයුතුයි කියලා. බිරිඳටයි දරුවන්ටයි කතා කරලා ඒ අයට මතක් කළා මම ධනය සපයන්ට ස්වර්ණභූමියට යන. නමුත් ඕගොලෝ දංවැට නත් අන්ඩෙපා හැම දාම එක දිගටම මේ දාන දුන්න විදිහෙටම දෙන්න කියලා තවන්ගේ පිරිසත් අනගහගෙන ස්වර්ණභූමියයට ගිහිල්ල නැව් නගින්ඩ හිතාගෙන නැවතුොටට යනවා මේ කාලී ගන්ධ මාධන පරවතයේ වැඩහිටපු පසේ බුදුරජාණන් වහන්සේ මහ බෝසතාාණන් වහන්සේ දැකලා දන්දෙන්ට ධනය හම්බ කරන්න්න යන බව හිතල සතුටුවෙලා මේ යන ගමන තුළ මහසත්වයන්ට කිසියම් අනතුරක් කරදරයක් කෙළබේද කෙළබැලවා පසේ භාගිතුන් වහන්සි රැක්කා තවත් දවස් හතක් ගියහම ඒ නැව මුහුදු බත්තිෙනවා. නැවේ ඉන්න අය මැරෙනවා. මහ සත්වය ආරක්ෂා කරන්නඩ ඕනේ එදොට මම දැන් කොහොමද බෝසතන්නන් වහන්සේ ව ආරක්ෂා කරන්නේ ඒ ආරක්‍ෂා කිරීම සඳහා මොනවාගේ ක්‍රමවේදයක් ද යොදාගන්න කියලා පසේ බුදුරජාණන් වහන්සේ යම් ක්‍රමයක් තීරණය කළ පින්නතුනිි මේ යන අතරවාරයේද මාවිනිවෙන් උසස් පූජාවක් සංක බ්‍රාහ්මණට කරන්න ලැබුණොත් ඒ කුසල කරමයම මොහු ආරක්‍ෂා කරනවා. ඒ සරණම මොහු ආරක්‍ෂා කරනවා. එහෙම හිතලා සංක බ්‍රාහ්මණ නැවත්තොට එනකොට බ්‍රාහ්මණයට පේන්ඩ පසේ බුදුරජාණන් වහන්සේ රත්තුන වැලිතලාවේ. පූට කව්වේ වෙහිසිලා වෙහිසිලා. වෙහෙසෙමින්ම පාගමනින්ම වඩිනවා. එක දැක්කට පස්සේ සංක බ්‍රාහ්මණතුමාට දරාග්ඩ බැරි තරන් වේදනාවක් ඇෙති වුණා. සංක බ්‍රාහ්මණ ඉක්මනට ගහක් යටට දුවගෙන ගිහිල්ල බැලි ගොඩක් එකතු කරලා තමන්ගේ නිසීදනය ඒ මත එලල්ල බාගිතුන් වහසේ ළඟට ගෙල්ල වන්දනා කරලා ස්වාමීණ මට අනුකම්පා කරන්ඩ. මට අනුකම්පාවෙම මදක් අර හෙවනට වඩිමු කියලා වැඩමාගෙන ගිහිල්ල වැලි ආසරය මත වඩා හිඳවලා. තමන් පා පැළඳගෙන ඉන්න සෙරිප්පු දෙක. පාවහන් ගලවලා පිහලා පිරිසිදු කරලා සෝඳතයල් ගල්වලා බුදුරජාණන් වහන්සේ පූජා කරලා කියනවා ස්වාමීණී මට අනු ග්‍රාපිනිස. පූජාවව බාරගණ්ඩ ස්වාමීනී මීට පස්සේ භාගිතුන් වහසේ මේවාගේ රත්වන වැලි තලාවල්ලුඩ සිරිපතුල් දව දවා වඩින් දෙිපා මේ උපාවාහනයේ දිගටම පලඳන්න කියලා බුදුරජාණන් වහසේ එක භාරගත්තා ඊට පස්ස ම අවුවට ඉහළගන්න ගෙනල තිබුණු චත්‍රයක් පසේ බුදුරජාණන් වහන්සේටම පූජ කළා භාගිතුන් වහන්සේ චත්‍රයේ ඉහළගෙන පවහන් පැළඳගෙන සංක බ්‍රාහ්මණතුමා බලාගෙන ඉන්නකොට මද දුරක් වැඩම කරලා අහසට පැනනැගල නොපිනීගිය දැමේ බ්‍රාහ්මණතුමාට බොහෝම සතුටුයි දන් දෙෙන්න්න මිලමුදල් හොයාගනයෙන්ට යන ගමනෙත් අති උතුම් දානයක් දීගණ්ඩ ලැබුණ කියලා. පින්නතුන. මේ නැව දවස් හතක් යාාත්‍රා කරනකොට සාගරයේ ගිලෙන බව අපේ පින්නතුන් ඩැන් දන්න අකතාවෙන්. එතකොට එස නැව සාගරයේ ගිලෙනකොට මහා බෝසතාාණන් වහන්සේ ආරක්ෂා කරන්න ඕනෙ කියලන පසේ බුදුරජාණන් වහන්ේ වෙඩී. දැන් එතකොට බලන්ඩ මේ ලෝකයේ උතුමන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන්නේ සත්පුරුෂයන්ටයි කල්්‍යයානමිත්‍රයන්ටයි ඒ අනුකම්පාව මුලින්ම ලැබෙන්නේ. දැම් මේ නැවේ යන පිරිස මෙතන නැද්ද ඉන්නවා. සංක බ්‍රාහ්මණ විතරයි ශ්‍රද්ධාවෙන් බුදුරාණන් වන්සේ ළඟට ගිහිල කතා කළේ. පිරිස සමහර වෙලාවට භාගිතුන් වහන්සිට වඳින්දවත් එන්න නැතිව ඇති. ආවනං භාගිතන් වහන්සේ ආශිරුවාද කරනවා. එදට බුදුවරුන් ළඟ මානයක් නෑ පසේ බුදුරජාණන් වහන්සේ ඔවුන් ළඟට ගිහිල්ල හරි ආරක්‍ෂා සම්පත්තිය සපේනවා නමුත් එහෙම නොවැඩින්ඩ ඇත්තෙත් ඔවුන්ට කුසල් මදි නිසා ආංගේ නිසා පින්නතුනී වි පකමක් කරත් අපි මේ සසර ප්‍රාර්ථනා කරන්න වටිනවා. මෙතැන් පටන් නිවන්දක්නා ජාති දක්වා. කල්්‍යයාන මිත්‍රයන් ලබන්නෙන්වා. කල්්‍යයාන මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙන්වා. කල්්‍යයාන මිත්‍රයෝ නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරත්වා ඒ අවවා දන් ශාසන අවසඩ මට නිහතමානී සිත් පහළවේවා. මේවාගේ ප්‍රාර්ථනාවන් කරගන්න එක වටිනවා. නැත්තන් අති භයානක සසරේ අපින මූනපාණ්ඩ සිද්ධ වෙන දුග ගැහැතකම් කටුළු මෙච්චරයි කියලනිවත්මැහැ. අන්න එවන් වෙලාවල් වල සිහිපත් කලාට විතරක් මදි. මෙවන් උතුම් ප්‍රාර්ථනාවන් කරලා තියෙනවනන්. අපිට කොයි විදිහකින් හරි පිහිටක් ලැබෙනවා. තෙරුවන් සරණ ගිහිල්ල තිබුණ නං ඒ සරණ ඒ කාන්තේම අපිිය ලැබෙනවා එතින් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ තුමාට විතරක් පහිට වෙලා වැඩම කළ සියලු දෙනාම නැවුනැක්ග පෙර සඳහන් කළ විදිහටම නැව දවස් හතක් විතර යාත්‍රර කරනකොට මුහුදු බත්ෙන්ද ගත් නැවවෙඉන්න සියලු දෙනාාම තමන් ෂ්ඨ දවතාවරු සිහිපත් කරකර විලාප කියන්ට පටන්ගත්තා. සංක බ්‍රහමණතුමා මහා ප්‍රඥාවන්තයි. සංක බ්‍රාහ්මණ ඉවසිලිමත්ව තීරණය කලාා මොකක්ද කළ යුත්ත. තැන් කොහොමත් මේ සාගරී ගිලිනවා. ගිලිමින් තියෙන නැවින් හකුරු කල ගිතෙල් කල උඩට ගත්තා. හැකි තරම් හකුරු අනු හව කරලා ගිතෙල් වැලැඳවා. මේක කුසගින්න නිමාගණ්ඩ ශරීර ශක්තිය වර්ධනය කර ගණ්ඩ තියෙන හොඳ ක්‍රමය ගිතෙල් අනු බව කරන එක. එ හකරුත් හොඳටම අනු භව කරලා බඩ පිරෙනකං ගිතෙල්බීල ඉතුරු ගිතෙල් කලගිඩිවලින් නාගත්ත ඔොලිවේදළම ගිතෙල් හලා. අතවැසි පුරුෂයකුට කතා කරගෙන ඔහුටත් ඒ විදිහට මහකරු කාලා ගිතෙල් බොන්ඩ කියල ගිතෙල්වොලින් නාගන්න කියලකීවා දැ සාගරයට වැටුන මිනිස්සු මත් සයෝවාගේ සත්වය වි ලාහාරයට ගන්නවා දැන් තමනුත් එතෙන්ටම පැන්නුත් පීනන්ඩ කියල හිතාගෙන තමන්ටත් ඒ අයගේ ගොදුරක් වඩ වෙනවා අතවශ්‍යි පුරුෂයයක්ත් එක්ක මේ නැවේ කුඹ ගහක් වගේ දිගු බඩගාලා උසයම තැනකින්දලා ඈඇතට පැන්න. එහෙම පැනල මුහුදු වතුරෙන් කටහෝදලා දෙම බ්‍රාහ්මණතුමා පීනෙනවා. ඒ පීනන ගමන් කටසිල්ගත්තා පින්නතුනි මෙ මහමුහොඳ භාරකරපු දිවි අංගනාවක්කින්නවා. ඒ විියංගාවට කැනෙ මනි මේ කලා කියලා මෙ මනි මේ කලාව දවස් හතක් එක දිගටම අහස බලාගෙන ඉන්නෝ දර මොකද මේ අආහස බලාගෙන ඉන්නවා කියල කියන්නේ ඒ තමයි තමන්ගේ දිව්ව්‍ය සම්පත්තියේ දිහා බලාගෙන ඉන්නවා හදිසේම දවස් හතකට පස්සේ ඇයි මහමුහද දිහබැලවා. එතකොට මයි දැක්කේ මහ සත්්‍යයෝ මොහොඳට වැටිලා. දවස් ගානක් බඩගින්න දැන්පීනනවා. මේ පුරුෂයා මරණයට පත්වනුත් දිව්‍ය සභාවට නං වඩින්න්න වෙන්නේ මට මහ දෙවියන්ගෙන් චෝදනැල්ල වෙනවා. වහාම බොහුව බේරගණ්ඩෝනෙ කල හිතලා රත්තරං කලියකට දිව්‍යමය පළදැල නෙලාගෙන. බෝසතාන් වහන්සේළඟට ඇවිල්ලා. බෝස්තන් වහන්සිට කියන ඔබ ගොඩක් වෙහිසිලයින්නේ. මෙ ආහාර අනුබව කරන්න කියලා. බෝසතන් වහන්සේ සඳහන් කරනවා ඔබේ ආහාරය ඔබ ඉවතට ගණ්ඩ මම සිල් අර්ගෙනීඉන්නේ. දවස් හතක් එක දිගට නිරහාරව. නමුත් සිල්පදේ කඩා ගණ්ඩ උත්සාහ කරන්න නෑ. මම සිල්ලරං ඉන්න නිසා. හාරහකට ගන් නැගතවට මේ මෙදිවියන්ගනාවත් එක දැන් කතාවක් තියෙනවන්නේ. අතවේසි පුරුෂය ඒක අහග නිඉඳල හැල් කල්පනා කරනවා බ්‍රාහ්මණය හොඳට දන්දීල තියෙනවා. බ්‍රාහ්මණය හොඳට සිල් රැකල තියෙනවා බ්‍රාහ්මණය හොඳට බනාහල තියෙනවා නමුත් අන්තිම වෙලා මැරයි දෝ නොමැරෙයි දෝ කියලා හිතත ඉන්න වෙලාව. අනේ නිසා මේ වෙලා විහිත් කිපීමක්වත් වෙලාද දන්නෑ මේ තනීම දොඩුවන්නේ කියලා. කතා කර ලැහවා කවුරුව එක්කද කතාව කියලා දෙලා සඳහන් කලා ඔබට නොපිනෙන දිවියංගනාවක් හිතරඉන්නවා. කෑම ගෙනල්ල මට අනුබහු කරන්ඩලු. ැ දියංගනාවක් කිය හමත්වඇසි පුෘුෂයා කියනවා ටිකක් අහල බලන්ඩ දෙවියෙක්ද යක්ෂේක්ද කියලා මේක මහසාගරයේ. ඒකත් හොඳයි කියලා හල බලහම් සඳහන් කලා නෑ මම දිවියංගනාවක්. මම තමයි මේසාගරයේ භාරවයින්නේ. මට මගේ දිව්‍ය රාජවරු අවවාද කරලා තියෙන්නේ තොනරුවන් සරණ ගීපු කෙනෙක්. ඒමනැත්තං පන්සිල් තියෙන කෙනෙක් සිල්වත් කෙනෙක් අම්මට තාත්තල සලකන කෙනෙ මේ සාගරයට වැටුණුත් මැරෙන්ඩ දෙන්්ඩිපා කියලා ඔවුම් බේරගණඩ කියලා එකතමං මගේ කාර්ය පිනතුන දීර්ගව සාකච්ඡා කරන්න තියෙන තැන තෙරුවන් සරණ තියෙනවනං සිල් ආරක්ෂා කරනවනං මව්පියන්ට සලකනවනං එවන් අය මහසාගරට වැටුණා ඔවුන්ට රැකවරණෙක් තියෙනවා. හිතල බලන්ඩ එවන් අය වෙන වෙන තැංගොල අසරණ වෙනකොට කොයියම් ආකාරී කරි රැකවරණය හැදෙන එකක් නැද්ද කියලා. සංක බ්‍රාහ්මණ අර දිවියංගෙනාවට කියනවා මම ආරක්ෂා කර ගණඩ ඔබල ඇස්ති වෙනවන ඔබ දිවියන් ගඩම් මුලින් කියනවා තමන්ගේ රථේට නගින්ට කියල දිවිය යානාවක් බෑ කියනවා මගේ පිනක් තියෙනවන මගේ පිනෙ මට යානාවක් ගැනල්ල දෙෙන්ට ඔබේ පිනෙක් නම් මට යානාවක් ගැනල්ල දෙන්නේ මට එක එපා මගේ පින්තියනන මට මගේ පිනෙන් ගෙනත් දෙෙන්ට මේ දවියංගනාවේ වෙලාව සඳහන් කරනවා. ඔබට හුඟක් පින් තියෙනවා. මතකද මේ ගමනය එෙන්න අතරතුර පසේ බුදුරජාණන් වහසර පාවාහන් පූජ කළා චත්‍රපූය කළා අන්න ඒ පින නිසා මේ යානාව ඔබේ පිනෙෙන් මයිගෙනැල්ල තියෙන්නේ. ඔබේ පිනට මයි පහල වෙලා තියනෙ මේ යානාව ඇය තට්ටු ගණනක නැවක් මවල. සප්ත රතන ඒ ඇතුළි පුරෝලා සංක බ්‍රහ්මණතුම අවසවලා ඒයානාවෙන් තිබ්බා. ඒ වෙලා වේ සංක බ්‍රාහ්මණ අහනෝ ඇයි මගේ අතවැසිය ගන්නි නැද්ද කියලා. දිවියංගනාව කියනව නෑ ගන්නෙ නෑ. හේතු අහපු අම සඳහන් කළා මට භාරවෙලා තියෙන දේ විතරයි මං කරන්නුවනේ. මොකදද පැවරල තියෙන්නේ තිසරන තියෙන. සිල් තියෙන මව්පියන්ට සලකනාය බේරගණ්ඩ කියලයි මට කියල තියන්නේ. ඉතිං ඔහුට එහෙම දෙයක් නැති නිසා මට ඔහු බේරන්න බෑ සංක බ්‍රහ්මණතුමා තමන් කරගත්ත කුසල් අතවැසියට අනුමෝදන් කළා. ආංගීට පස්සේ දිවාංගනාව ඔහුත් අරගෙන බරත්තයෙන් තියලා දෙන්නම නැවත ටත් කරලා ව මෝලී නගරයට මේ කාරණාවෙන් අපිට සඳහන් කළේ නිවැරදිව තුනුරුවන් සරණ ගිහිල්ලනං මේ ලෝක වශයෙන් කොයිතරං රැකවරණයක් තියෙනවද පරලෝක වශයෙන් කොතරම් රැකවරණයක් තියෙනවද එමනම් පිනතිනනි සඳහන් කළා සරණ කියලකි පිහිටයි ඒ උතුම් පිහිට ලබන්්ඩ ුරුවන් සරණ හැර වෙන කොහෙන්ද පිහිට වෙන මොනසරණක්ද තියෙන්නේ ඒ උතුම් සරණ මත පිහිටලා තුනුරුවන් වැඩයින්න මේ කාලේ ලැබිච්ච වාසනාවන්ත ජීවිත දියුණුවෙන් දියුණුවට පත් කර ගණ්ඩ අවසානයේ සියලු දුක්කෙරවල කරලා උතුම් අමාමහ නිවනින් සැනසෙන්ඩ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගණ්ඩ තුනුරුවන්ගේ ආශිරුවාදයෙන්ම ඔබට සිෙත් පහළවේවා ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා පින්නතුන අද ධර්මදේශනාවේ දායකත්්‍යය දරුම් ලබන්නේ පිටකෝට්ටේ එපුට මුල්ලපාරයේ පදිංචි රෝවිනීද අල්විස් දේනය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. උතු මරමුණු හැටියට සෙහිපත් කරනවා ජ. එදිරිසිංහ සීයා ඉසබෙලා ඉදිරිසිංහි ආච්චය අම්මා Dීජ.ද අල්විස් සීයා සිසිලියානා වික්‍රවාරච්චි ආච්චයම්මා ප්‍රේවා ඉදිරිසිංහ ලොකු අම්මා ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ගෞරෝණීය දේශක ස්වාමීන් වහන්සේට නිමල්ද අල්විස් සහ ධර්මා දල්ලිස් දෙමව්පියන්ට නිදුක් නිරෝගී සූපත් භාාවේ ්චිරජීවනය ප්‍රාර්ථනා කිරීම සෙතුමිදුව ඇතුළු පවුලි සියලු දෙනාට මාශිරුවාද කිරීම ලොකුමේරි නෝනා සහ පොඩිමේරි නෝනා යන මහත්මීන් දෙපලට පුුණ්්‍යාණු මෝදනා කිරීම රුවණ දියණියගේ උතුම් අරමුණු බලාපොරොත්තු අතර සෙහිපත් කරනවා රුවණ දියණිය විසින් ින් අනුමෝදන් කළ සියරු දෙනාට පින් අනුමෝදං වේවා. ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්‍රය ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාාවී චිරජීවනය සැලසේවා. ඒ දියණියගේද මෙලව කටයුතු යහපත් කටයුතු සියල්ලක් සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරලා සස්සර මග කෙරවල කරලා උතුම් සැනසීම ලබාගන්ඩ මේ පුුණ්‍ය ධර්මයන්. සියුදිනාටම හේතුවාසනාවීවා කියල ප්‍රර්ථන කරනවා. ආකාසත් සහාචබුම්මට්ඨා දේවානාගා මහිහිකා උ්ඥන්තන් අනුමෝදිිත්වා්චිරංරක්කං තුළෝක ශසනන් දේවෝ වස්සතුකාලීනේ සස්්‍යය සම්පත්ති හේතුච්චේ. cadre तो भाවතුනोंක चරජ භවතු දඩังමිකු